ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා SLTUK YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද දවසේ මම මොකද්ද කතා කරන්න යන්නේ කියලා. ඒ තමයි අද දවසේ ඔයාලන්ට කතා කරනවා මේ ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ ඔයාලගේ දේවල් හදාගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් එතනදී ඔයාලට නිවැරදි ඒජන්ට් කෙනෙක් කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව තුල ලියාපදිංචි වෙච්ච මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් විදිහට රෙජිස්ට්‍රේෂන් එක ලබා ගත්ත කෙනෙක්ව කොහොමද හොයාගන්නේ? ඒගොල්ලන්ට මොන හරි අංකයක් තියනවද? එයාලගේ නම අනුව කොහොමද හොයන්නේ? फेक एजेंसी नागोल्लांट को दी मिन्न मे पिल बंद अद वीडियो की कथाकर बलापुर थिंग वाला मे पिल बंद मन दिन अनिवार्य इंट्रस्ट गुडक अहप मतृकावत्तम अद दवसे कथाकरा इधनसा अद वीडियो कत अवसान एकतुलांट ऑस्ट्रेलिया ऑस्ट्रेलिया निवरदी एजेंट कोहमद होगा वीडियो के बलवत वाला तीरों पुलवा ඉතින් ඒකත් එක්කම මතක් කරනවා ඉතින් අපේ SLTUK channel එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම එකතු වෙලා ඉන්නවා ඉතින් ඒ එකතු වෙලා ඉන්න අය subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරන්න සහ ඔයගලන්ට දිගටම video එක එකතු වෙලා ඉන්නකොට ඒකේ notification ගෙන්න ගන්න පුළුවන් ඉතමත් ඉක්මනින්ම ඔයාලට මග අරගන්නේ නැතුව බලන්න ඒකට subscribe එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මේ පණිවිඩෙත් එක්කම SLTUK official කියන අපේ Facebook group එකටත් එකතු වෙන්න එතනත් ඔයගලන්ට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් ඉතින් එහෙනම් මේ තොරතුරු එක්ක අපි කතා කරමු මේ දේවල් කොහොමද තියෙන්නේ කියලා මම ඒ සඳහා ඔයගලඟ කම්පියුටර් ස්ක්‍රීන් එක ෂෙයා කරලා වීඩියෝ එකක් පෙන්නන්නම්. එතනදී මම ඕපන් කරගෙන තියෙනවා ඕස්ට්‍රේලියා ගවර්න්මන්ට් එක තුලින්ම ලබා දෙන Department of Home Affairs වල ඔෆිෂියල් සයිට් එක. ඒකේ තියෙන මේ ඒජන්ට්ලට අදාළ page එක තමයි ඕපන් කරගෙන තියෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේනා වගේ බලා ගන්න පුළුවන්. මෙතනදී සඳහන් වෙලා තියෙනවා Office of the Migration Agent Registration Authority කියලා. අතර මේක මාරා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ page එක තමයි අපි ඕපන් කරගෙන තියෙන්නේ. මෙතනදී ඔයගලන්ට අවශ්‍ය වෙන දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහාට આવොත් එහෙම ඔයගලන්ට ප්‍රධාන වශයෙන් මෙන්න මේ විදිහට කොටස් කීපයක් බලා ගන්න පුළුවන්. මෙතනදී සඳහන් වෙනවා මෙන්න මේ උඩ කොටසේ search for registered agent කියලා. ඒ වගේම ඔයාලට කැමති නම් ඔයාලා agent කෙනෙක් විදිහට register වෙන්න මෙන්න මේ කොටස භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැනට අපිට අවශ්‍ය වෙන්නේ register වෙච්ච ඔයාලට අවශ්‍ය වෙන agency එක හොයාගන්නනේ. ඉතින් අපි ඒ ගැන බලමු මෙතනදී. ඔයාලට තියෙන්නේ මෙන්න මේක click කරන්න. एक क्लिक करोलंट बलाकंडे मेन मे वगे तब पेज हम मिथन तीन सर्च फॉर रजिस्टर्ड माइग्रेशन एजेंट कटते विस्तर दीला मेक दीदाट पेन मेन मे वंपे को तीन एजेंट नेम कील तीन एजेंट गिवन नेम इवगेम एजेंट फैमिली नेम इवगेम एम एर एम मार्न मे अलग मे रजिस्ट्रेशन नंबर इवगेम अलग बिजनेस बिजनेस नेम इवगेम तम कंट्री ඉතින් ඔයාලට ලංකාවද ඉන්දියාවද ඕස්ට්‍රේලියාවද එහෙම නැත්නම් කැනඩාවද යුකේ වල වුණත් ඔයගලන්ට මෙතන සර්ච් කරන්න පුළුවන්. අපි මේකේ වෙන විදිය පොඩ්ඩක් කතා කරමු. ඔයගොල්ලෝ දන්නවනම් යම් කිසි ඒජන්ට් කෙනෙක්, ඒ කියන්නේ මොකක් හරි ඒජන්සි එක, ඒ අදාළ ඒජන්ට්ගේ නම දන්නවනම් එයාගේ ගිවන් නේම් එක මෙතනට දෙන්න පුළුවන්. ඒ ගිවන් නේම් එක එයාලගේ රෙජිස්ට්‍රේෂන් එකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට මේ අවස්ථාවේදී ඔයාලට එක්සැම්පල් දෙන්න මං ගාව එහෙම කිසිම ඩීටේල් එකක් නැහැ නේද? ඔයාලා කවුරු හරි ඒජන්සි එකක් ඔයාලත් එක්ක ගනුදෙනු කරනවා නම් ඔයාලට පුළුවන් ඒ ඒජන්සි එකේ එයාගේ අදාළ කෙනාගේ නම හෝ එව නැත්නම් එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර එක හෝ එව නැත්නම් අදාළ ඒජන්සි කේ නම මෙතනට ඇතුළත් කරන්න. දැන් මම මේ විදිහට මං ගාව කිසිම ඒජන්සි එකක විස්තර නැහැ. ඉතින් මම කරන්නේ ඒකට මට ලේසිම ක්‍රම වේදේ තමයි රට අනුව තෝරන එක. උදාහරණයකට මම මෙතන මේ අවසාන කොටස, ඒ කියන්නේ බිස්නස් ලොකේෂන් එක, එව නැත්නම් කන්ට්‍රි ස්ටේට් මේ වගේ සඳහන් කරලා තියෙන එකේ මම ශ්‍රී ලංකා කියලා සඳහන් කරලා බලන්නම්කෝ. මේ වගේ ශ්‍රී ලංකා කියලා සඳහන් කරලා මම මේක සර්ච් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දකුණු පැත්තේ අර හිස්ව තිබුණ කොටස දැන් ඔන්න ශ්‍රී ලංකා කියන කැටතේ අදාළ වෙන ඒජන්ට්ලා කවුද, ඒජන්සි එක මොන වගේද, ඒ ඔක්කොම විස්තර මෙතන බලා ගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් අපි බැලුවොත් එම් ෆැමිලි නේම්, ෆස්ට් නේම් මේ වගේ තියෙනවා. ඉතින් මෙතනදී මෙතන පළවෙනිම තියෙනවා පුංචි හේවා, හේමන්ත එයාගේ ෆස්ට් නේම් එක. ඉතින් බිස්නස් නේම් එක වෙන්නේ ඕස්ට්‍රේලියන් මයිග්‍රේෂන් සෙන්ටර්. ඔයාලා මේ නම අහලා ඇති, නුගේගොඩ තියෙන්නේ, මමත් මේක අහලා තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියන් මයිග්‍රේෂන් සෙන්ටර් කියන එක ඔන රෙජිස්ටර්ඩ් ආයතනයක්. එවගේම ගමගේ එයාගේ ඕස්ට්‍රේලියන් මයිග්‍රේෂන් සර්විසස්, එවගේම යාපා. ඉතින් ඔයාලා දන්න කියන ගොඩක් ආයතන මෙතන සඳහන් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම යුරේකා කියන ආයතනය, ඒ වගේම තමයි තව ගත්තොත් එහෙම මෙතන තව ආයතන කීපයක්ම තියෙනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි වෙලා තියෙන ආයතන මාරායකේ. ඉතින් ඒ වගේම තව පල්ලෙහාට આવොත් ඔයාලට පේනවා මෙතන මොකුත් ඉස්සරහට යන්න නෙක්ස්ට් කරන්න දේවල් නැහැ. ඒ කියන්නේ මෙච්චරයි මෙතන පෙන්වන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලංකාවේ මම දන්න ඒජන්සි එකක් තියෙනවා, මේගොල්ලෝ මේ වැඩ ඔක්කොම කරනවනේ. මෙයාලා මේ මේක පෙන්වන්නේ නැහැනේ, මේගොල්ලෝ ෆේක් එකක්ද කියලා. නැහැ, එහෙම නෙමෙයි. ඇත්තටම මෙතන දැන් අපි රට කියලා ඇතුළත් කරාම ලංකාව තුල ඒගොල්ලන්ගේ ශාඛාවක්, කියන්නේ බ්‍රාන්ච් එකක්, මොන හරි ඔෆිස් එකක් තියෙනවා නම් තමයි මෙතනදී එක පෙන්වන්නේ. එහෙම නැතුව එයාලගේ ඕස්ට්‍රේලියාව තුල විතරයි නම් එයාලා බිස්නස් එක රන් කරන්නේ. නමුත් ලංකාවේ ඉන්න ඒගොල්ලෝ හයර් කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙතනදී පෙන්වන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න ඕස්ට්‍රේලියා කියන එක සඳහන් කරන්න වෙනවා. එහෙම නැත්නම් එයාලගේ වෙන රටක කොහේ හරි ශාඛාවක් තියෙනවා නම් ඒ රට සඳහන් කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
මෙතනදී රට සඳහන් කරාම ඒ රට තුල එයාලගේ ඔෆිස් එකක් තියෙනවා නම් තමයි මේකේ පෙන්වන්නේ. ඒකත් මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්න ඒජන්සි එකක් මෙතන පෙන්වන්නේ නැත්නම් ඒක වෙන රටක තියෙනවා හෝ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව තුල විතරක් පවතින එකක් නම් ඒකත් fake එකක් නෙමෙයි. හැබැයි එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එයාලගේ නම හරි එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා කියලා හරි ගහලා ඒ අදාළ ආයතනය පෙන්වනවද කියලා. ඒක මතක තියාගන්න. දැන් එතකොට එහෙනම් fake එකක් නම් ඔයගොල්ලන්ට මේ කොහෙදිවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ ඔයගලන්ට පුළුවන් එයාලත් එක්ක ගනුදෙනු කරනකොට ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මොකක්ද කියලා අහන්න. ආයතනයේ නම අහන්න. ඒව අරගෙන මෙතන සර්ච් කරන්න. විශේෂයෙන්ම ආයතනයේ නම සඳහන් කරනවා නම් ආයතනයේ නම මෙතන අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. දැන් රට අනුව සර්ච් කරන්නේ මෙහෙම වෙන්නේ. නම අනිවාර්යෙන් එන්න ඕනේ කොයි රටේ මේක ඒගොල්ලෝ චාකාවක් එහෙම නැත්නම් ඔෆිස් එකක් දාලා තිබුණාද. ඉතින් අන්න ඒ විදිහට ඔයගලන්ට fake agent කවුද, genuine එක මොකක්ද කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මේ කුලතුංග කියන ආයතන මෙතන ඉන්ටර්නැෂනල් ලෝ චේම්බර්ස් කියන එක කටාරලක් තියෙනවා. ඉතින් ඒ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි මෙතන පැහැදිලි කරන්න තියෙන. අපි නිකන් උදාහරණයකට අපි UAE වගේ දාලා බලමු. දැන් UAE දැම්මට පස්සේ ඔස්ට්‍රේලියා රෙජිස්ටර්ඩ් මුකුත් ඔෆිස් එකක් UAE වල බලා ගන්න නැහැ. හැබැයි අපි UK වගේ එකක් දැම්මත් අනිවාර්යෙන් තියෙනවනේ. අපි නිකන් සර්ච් කරලා බලමු. UK වලට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී ලංකාවේ අයගෙම නම් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මොකද මම මෙතනදී කිසිම වෙලාවක ලංකාවේ කෙනෙක් ගැන සඳහන් කළා නැහැ. මම රටක් සඳහන් කළා තියෙනවා. ඒතකොට UK වල ඔස්ට්‍රේලියාවට ලියාපදිංචි වෙච්ච ඒජන්සීස් නැත්නම් ඒජන්ට්ලා ගැන මෙතන බලා ගන්න පුළුවන්. ऑफशोर माइग्रेशन एजेंट स्टोरी चैन මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඕස්ට්‍රේලියා කියලාම සඳහන් කරලා බලමු කොහොමද ඉන්නේ කියලා. ඕස්ට්‍රේලියා කියලා සඳහන් කරාට පස්සේ හැම ආයතනයක්ම වගේ මෙතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාව තුළ ඒ අනිවාර්යෙන් එයාලගේ ඔෆිස් එකක් තියෙනවනේ. ඉතින් එතකොට ලංකාවේ ඇතුළත්ව ඉන්දියානු ඒවා වෙනත් රටවලලාගේ ඒවා ගානා නයිජීරියා මේ ඕන රටක ඒවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම 281ක් මේගොල්ලන්ගේ රිසල්ට් එක තියෙනවා. ඉතින් ඔයාලට මේ නම්බර්ස් එක්ක නෙක්ස්ට් කරගෙන pages වලට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අනුවත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා නම හරි රෙජිස්ට්‍රේෂන් නම්බර් එක හරි එහෙම නැත්නම් අදාළ පුද්ගලයාගේ නම හරි දන්නවා නම් ඊටමත් ලේසියෙන් හොයන්න පුළුවන්. නැත්නම් ඕස්ට්‍රේලියා කියලා ගහලා මේ දිහට සේරම අතරින් හොයාගෙන යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව තමයි අද ඔයගලන්ට මතක් කරන්න හිතුවේ. ගොඩක් අය මේක නිතර නිතර අහන නිසා ඒජන්ට්ලා ගැන. ඉතින් ඔන්න එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයාලා දන්න ඒජන්සිය එහෙම නැත්නම් ඔයාලා අලුතෙන් හොයාගන්න යන ඒජන්සිය ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාල හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතුලා ඉන්නවා නම් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න කියලා මතක් කරන ගමන් හැමෝටම සුබ දවසක්. අපි තවත් දවසක හමු වෙමු.